මොනක්දම් බලාපොරොත්තු ඇදේ විශේෂ දේවල්නෑ අපිට හොයාගෙන කණ්ඩ අපි කායෙන්වත් ඉල්ලලා කන්නේ නෑ අපි මාන්සියෙන් ධාරිමාදින් හම්බ කරලා කන්නේ මේ තනියම මේ කඩේ ඇදගෙන යන්නේ ඉතින් මං ගැන විතරක් නෙමෙයි අපි වර්තමාන ජනාධිපතිතුමාගෙන් බලාපොරොත්තු වෙනවා යම් යම් රාජ්‍ය නිලධාරී මෙන්න මේ වගේ අකයුතු තමන් කරනවා ඉතින් ඒ ගැන පොඩ්ඩක් ඔයලා බලන්න කියලා අයියේ කොහොමද ජීවිතේ හොඳයි යන්නේ වරදක් නැහැ කොහොමද මේ ආණ්ඩුව ආණ්ඩුව දැන් තරම් ඇත්තටම හොඳයි ඈ අවිත් මේ කවදාකවත් ඔය ඒපි කියන පස්සට දීලා නැහැ මේ පාර දීලා බැලුවා අපි පවුලේ ඔක්කොම අපි ඔක්කොම දීලා බැලුවා ඉතින් අයියේ විශේෂයෙන් මේ දෙන්න තීරණය කරේ ඉතින් දෙන්න කෙනෙක් නැහැ ලොකෝයි ඔක්කොම ඔක්කොම දැන් අපි මේ තත්ත්වෙට පත් වෙලා තියෙන ඔය මේ අපි දීපු රට කාපු හොඳනේ රට කාපු ඔව් බිස්නස් එක හොඳයි ඉස්සරහට හොඳ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඉතින් දිකා මේ රටේ මොනවද වෙනස් වෙන්න තියෙනවද වෙනස් වෙන්න නම් තියෙනවා මේ දූෂිත රාජ්‍ය නිලධාරී කොට්ටාසයක් ඉන්නවා ඒක ජනාධිපතිතුමාට පුළුවන් නම් ඒක හදලා දුන්නා නම් අපිට වෙන මොකුත් ඕනේ නැහැ ඒ කියන්නේ අපිට මේ ව්‍යාපාරයක් කරගෙන යන්න දෙන්නේ නැති නිලධාරී ටිකක් ඉන්නවා ඒ මොනවද මේ ව්‍යාපාරයක් කරන්න දෙන්නේ කියන්නේ කරන්න දෙන්නේ නැති උදාහරණයක් කියන්නේ ඔබ අය අපි දැන් මේ 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 අපි සාමාන්‍ය මේ ජීවත් වෙන මේ පොත්තු කඩයක් නේ කරන්නේ මේ නිලධාරී කියන කට්ටිය මොනවා හරි කරලා මේක ඇදයක් වෙලා මේ අපිට වරද්ද පටවලා මොනවා හරි ඉතින් වරද්දක් පටවලා යනවා මේ කරාගන්න බැරි වෙන්නේ යම් යම් ඔක්කොම නෙමේ උපදෙස් දීලා යනවාද කියන්නේ උපදෙස් දීලා යනවා නම් කමන්නේ කියන්නේ අපි හැදෙනවා කියන්නේ එක පාරම නෑ උපදෙස් නෙමෙයිනේ දෙන්නේ දැන් මට මේ මං මේ කඩේ දාලා මාස 6ක් විතර වෙන්නේ ඉතින් මම අවුරුදු ගාණක් කඩ තමා කරේ ඉතින් මේ කඩේ දාලා මාස 6ක් විතර එන්නේ ඉතින් මේ මාතාවට මුතුම විදිහට වද දුන්නා එන්නේ නිලධාරිය ඇවිල්ලා මොනවද කරේ බෑ ඒ ඉතින් මේ ඒවාර සාරි නබිය නන්ද කතා කරන්න හොඳ නැද්ද ඒවල් කියනවා සා නඩු කිව්වද ඕ ඉතින් නඩු කියලා වැල්ටි කරත් දෙලා දෙනවා නඩත් ගියවල තියෙනවා ඔව් නඩත් ගියවල තියෙනවා අවුරුද්දට කී ගමනක් කියන්නේ අවුරුද්දට කී ගමන කියන්නේ මේ මාස දෙකට දෙගමනක් ඇවිල්ලා මට විතරයි හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඉතින් මොකද හේතුව දන්නේ නැහැ මොන කරෙන් හරි ඇවිල්ලා මේ අපිට වද දෙනවා කරාගෙන යන්න දෙන්නේ නැහැ කිසිම විදියකින් කරන් යන්න දෙන්නේ නැහැ ඔව් ඒක බලමු අපි මේ දැනට බලන්නේ මේ රටේ නායකත්වයේ පත් වුණාට පස්සේ කොහොමද රට ගිනිකරන්නේ කියලා දැන් ඉතින් දැන් අපිත් බලාපොරොත්තු වෙනවා හොඳටම හොඳ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා අපි ඉස්සරහටත් ඉතින් දැන් කොහොමද බිත්තර රොටි එහෙම ගන්න බිත්තරෙන් අඩිම අඩු නානේ ඔව් බිත්තර අඩු නා තාමත් අපි බිත්තර ගන්න නම් 37 ගානේ බිත්තර 37 ගානේ ගන්න ඉතින් තාම පෙරේදා ඉඳන්නේ මේ අපිට 37 ගානේ හම්බුනේ නැත්තම් 50යි 55යි නේ ඒක අඩු කරලා දෙනවා ඔව් අඩු කරලා දෙනවා ඇත්තටම අඩු කරලා දෙනවා ඒ විතරක් නෙමෙයි ඉතින් ගොඩක් දේවල් අඩු වෙලා තියෙනවා දැන් හාල් එහෙම මේ අපි 340 ගානේ ගන්නනේ අද ගත්තේ 270 ගානේ ඒවිතේ පාරිභෝගිකයට දෙනවා නේද ඔව් ඒක ඇත්ත කතාව විශේෂයෙන් මොනවද වැඩ දෙමින් විදියට බලාපොරොත්තු වෙන්නේ ආම්බේ ආම්බේ ඇතර මේ තෙල් ටික අඩු වුණා නම් හැම දෙයක්ම අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා දැන් හැම කෙනාගේම බලාපොරොත්තු ඕක තමයි නේද ඔව් අපි බලමු ඉස්සරහට මොකද්ද මේ රාජ්‍ය නිලධාරිය මොකද්ද කරන්න කියන එක අපි පිටිමත කතා කරමු අපි දැනට මේ ආවේ ඇතර මේ ප්‍රතමා මේ අම්මේ ඔබතුමා විතර නෙමෙයි ගොඩක් දෙනෙක්ගේ මේ රටේ යන කප්පේ පිළිවෙල අපි අහලා එනකම් මම තමයි දැන් තාම ලාභයෙන් කොහොමද ලාභ නම් තියෙනවා ඒත් මේ පොඩි පොඩි ඒ පොඩි පොඩි වාස් නම් තියනවා ලොකෝයි පොඩි වාස් මොන හේතුවක්ද දන්නේ මේ මගේ කඩේ කරගෙන යන්න දෙන්නේ නැති තත්ත්වයක් උදා වෙලා තියෙනවා මට එපා වෙලා තියෙන්නේ ඒක කප්පන් ඉන්නවද නෑ නෑ එහෙම ඉල්ලන්නේත් නෑ ඒක ඉල්ලුවා නම් ඒත් ගවන්නේ නෑ මීට වඩා මේ දීලා නිකන් ඉන්න තිබ්බා එහෙම ඉල්ලන්නේත් නෑ වෙන මොනවා කරන්නේ ඇවිල්ලා මේ මාස දෙකක් ඇතුළත මේ ඇවිල්ලා මේ කඩේ මේ අපි මේ පුළුවන් ප්‍රමාණය උපරිම හදලා මෙන්න මේ මෙව්වා ගහන්න එක මට 72ක් ගියා ඉතින් මේ ප්‍රාදේශීය පොඩි කඩනේ ඉතින් අපි ඒවා අරලා හාරගෙන හදාගෙන ඉතින් කරනවා පුළුවන් හැටියෙන් උපරිම මට්ටමේ අපිට පුළුවන් උපරිම මට්ටමින් කරනවා ඉතින් එයාලා කියලා තියෙන දේ
ඒ තයාල දෑයිම කරලා තින්නේ මොනවා හරි මොන්න දෙයක් හරි වෙලා නඩුවක් ගන්නවනේ ඔව් දැන් මට මේ මාස 3ක් අතවද නඩු දෙක නඩු 3ක් නඩු 4ක් දාලා තියෙනවා 4 ඔව් දඩ ඉස්සලා සාමාන්‍ය වෙයි ඉතින් අර කතා කරන්න ඕනේ දෙවියන් දඩ කියලා තියෙනවා ඔව් ඒක කඩේ කරගෙන යන්න බැ දෙන්නෙම නෑ මේ ළඟදී ඇවිල්ලා තව ලොකු මෙව එකක් කරලා ගොයි ටීවී දරයක මගේ නෙමෙයි මම ගෙවන්න තියනවා තව ඔකට 47000 ඉතින් ඒක අද ඇවිල්ලා ගෙනියනවා යාලා එහෙම නැගෙන්න බෑ එදා කරන්ට් එක තිබුණේ නෑ මම කඩේ ඕන 18 9 18 කියන දවසේ ඔව් ඉතින් එදා යාලා ඉතින් කරන්ට් එක තිබිලා නෑ ටීවී දරයක සීල් කරලා ගිහිල්ලා කරන්ට් මේ ඔන් කරලා තිබුණේ නෑ ඔන් කරන්න කරන්ට් එක නෑනේ ඉතින් ඔයා පෙන්නන්නද කරන්ට් එක නෑ මම හිතියේ නෑ මම මේ වැඩ කරන අය ඉන්න තැන ළම කරලා තියෙන්නේ මම නාන්න ගිහිල්ලා නාන්න ගිය දිගට ඇවිල්ලා නඩු දෙක තුනක් දැක්දාලා මේ ඩීවිසර් සීල් එක කරලා අද ගෙනියන්න එනවලු කරන්ට් එක නෙමෙයි ඔයගේ වරද නෙමෙයි ඉතින් බලපන් දෙන්න ඉතින් බලවන්නේ වරද්දක් තමයි මම ගාවා තියෙනවා ඉතින් ඒක මට මැසේජ් ආවා තියෙනවා මම ඒකට ඉතින් බලපන් දෙන්න කියන ඔයා කරපු වැඩේ මට මෙන්න දැක් වුණා ඒක ඒක දෙන්න මොකද කරන්නේ ඉතින් ලොකෝ අය වැඩි ඔයා හිටපො නැති ඉඳ සමහරලාට ඒ නිලධාරි දන්නේ නැහැ නේ කරන්ට් එක තිබුණද නැද්ද කියන එක තමයි වැඩ කරන අය කියලා දෙනවා ඔව් ඉතින් වැඩ කරන අය මොඩියු නෙමෙයි නේ එහෙල කියලා දිනා කරන්ට් එක නැහැ මෙහෙමයි කියලා ඉතින් සීල් කරලා තව තව ගොඩාක් දේවල් දෙක කරලා ගිහිල්ලා කඩේ කරන්න යන්න බෑ දැන් බෑ අමාරුයි කඩේ වහන්න වෙන්නේ නැහැ වහන්න වෙන තත්යිකින් දීපේර යනකොට කඩයක් කරන්න බෑ එයා ඒ කියන විදිහට කොහොමද කරන්න බෑ ඒක ඔයාට මට විතරයි කවදාකවත් මම නම් දැකලා නැහැ වෙන කඩේකට යනවා මට විතරමයි කරුණාකරලා විතරම මේ කඩේ ඕ අම්මා අතර අදේම දෙනවා මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මොන හේතුවකටද මගේ කර්ම වෙන්නේ ඇති ඒක ඒ ජිප් එක ඇවිල්ලා නවත්තන්නේ මගේ කඩේ ඉතරයි කිසිම කඩයක් බලලා නැහැ ඔන්න අයාලා වාර්තා දිනවනේ බැලුවා නම් කඩයක් බලලා නැහැ අර මෙදී මෙතනින් පස්සේ බලයි දන්නේ මේ මෙතන අර මම යම් පියා මාර්ගය කරන් දිනේ මම මෙතන කතා කරන්න මොන විදේවත් මේ හන්න ජීම් බලයි දන්නේ මේ වෙනකම් මම දෙක දින කවදාකවත් බලලා නැහැ එයි මේ දීපේසරක ඒක මොකුත් තිබුණේ නැද්ද ඉතාලා නෑ මොකුත්ම තිබුණේ නැහැ ඉතින් මේ බෙල්ගේ තිබුණ නැද්ද නෑ මාස්ටි මාසක ඇවිල්ලා සුදුලා මම විසි කෙරුවා ඉතින් අද ඒකේ ලේ වගේක් ගෑවිලා තිබුණා කියලා විසි කරා මම කුකුල් මාස ඔක්කොම එදා රෑ කරන්ට් එක තිබුණෙත් නැහැ එදා දවල් කරන්ට් එක තිබුණෙත් නැහැ එළි වෙනකම් තිබුණේ නැහැ දවල් පැය 4ක් හරි 5ක් හරි තිබුණේ නැහැ ඉතින් එදා දවල් කරන්ට් එක තිබුණාට පාඩු ගියා පාඩු ගියා 12000 විතර මස් ගත්තා මම ටිකන් ඉතින් මට දෙන්නේ නැහැ මම බිස්නස් තියෙනවා ඉතින් අර ඉතින් යාලා ඒක බලන් ඉන්න අයට ඒ පාඩුවයි ඊට පස්සේ අර මේකට වෙන නඩුවක ඔව් ඒකට වෙන නඩුව එකක් නෙමෙයි නඩුව මර ගානක් දාලා ඔව් ඉතින් මම හිටියේ නෑ ප්‍රධානන්දේ මට මොනවා හරි කතා කරගන්න තිබ්බලුකෝ මම හිටියානම් මම හිටියේ නෑනේ මම හිටියේ නෑ දැන් ওই නඩු දාන එක වාරයකවත් මම නෑ මම නැති වෙලා බලලා ඉවර තමයි මේ වැඩ කරන මේ එකපාරක් පොත් බාස දාලා ගිහලා එකපාරක් උගෙන ගෑන්ඩ දාලා ගිහලා මේව කරන්න ඔයා ගිහලා දැනුවත් කරන්න මේම එයාලා මම හිතන්නේ දැන් නේතුව කරන්න ඇති කරන්ට් එක තිබුණ නෑ කියලා කියනවා කියන්නේ SMS එකක් එනවා ඉදා දවස් කරන්නේ නෑ නේද ඒ SMS එකක් ගිහලා නිලධාරින්ට පෙන්නන්න මම හිතන්නේ නිලධාරි දැන් නැතුව ඔයා තාමාරක් කියලා පෙන්නලා බලන්න කියලා අපිට කියනද මොකද උනේ කියලා ඊට පස්සේ අපි මොකද කරන්න ඕන කියලා අපි කියනවා ඔයා පෙන්නන්න මෙන්න මේ දාලා කරන්න දෙන්න මගේ මත මෙතන දුන්නා මම ඒක ගිහලා දැම්මා මේ තියෙන SMS එක කරන්ට් එක තිබුණ නැති එක ඉතින් එදා දවස් තමයි මේ ගුණික යාළුවෝ පොඩ්ඩක් පැහැදිලි කරනවා හිතේ නෑ කියන්නේ ඉතින් ඒක දන්නේ නැහැ මේ රාජ්‍ය මේ දැන් මම මම කියන්නේ මම හිතේ නැහැ මම නාන්න ගිහිල්ලා හිටියේ දැන් මන් දන්නේ ඒක ක්‍රමවේදේ මොකද්ද කියලා අඩු ගානේ මේ මං වාලා උඹලා කඩේට බැනලා තියෙනවා මෙහෙමයි මේ කියන්නේ මට කෝල් එකක්වත් ආවේ නැහැ කාගෙන්වත් සාමාන්‍ය රාජ්‍යයේ කෝල් තමයි නෑ මං කියන්නේ කඩේ ඉද්දි මට නඩුවක් දාන්න බෑ නෑ වැරදීම කිසිම එහෙම වෙන්නේ නැත් මං දැන් ඔක වාකට නිවැරදි කරගන්න කියලා කතා කරන්නේ ඊට පස්සේ බලමු මොකද ඔයා ඉස්සෙල්ලා පෙන්වන්න දෙමාරකට තියෙන SMS එක තියෙනවා තියෙනවා මං දන්නවා ඔව් එහෙම නැති එහෙම නැත විදුලි බල මල්ලිට ඒක යාලා දන්නවනේ විදුලි බල දන්නවනේ දා කරන්ට් එක තිබුණේ කියලා දානේ මේ විදෙම් විදේ කරන්ට් එක කපනවා ඉතින් ඔය කපන කාර්යය අපි මස් උස්සන් ගිහලා වෙන කාගේ හරි පිට්ඩොල් දාන ඒත් කරන්ට් එක නැහැනේ කපන්නේ ඒරියා එකටමයි එදා ඒ කියලා බලන් ඉඳලා කුණුනේ ඔව් ඉතින් රෑ කරන්ට් එක තිබුණෙම නැහැ ඊට පස්සේ දවල් 12 ඉඳන් මං හිතන්නේ බැය හතරක්ද කොහෙද දවලුත් ගියා. ඉතින් කරන්ට් කෝල් වෙන්න විදියක් නැහැ. මම මස් ගොඩක් විසි කෙරුවා. ඔව් මේක මාළු කිලෝයකට හමාරක් විතරයි තිබුණේ ඔගේ. ඔව් මේ කියන විදියට අපිට තේරෙන්නේ ඇත්තටම රාජ්‍ය නිලධාරීන් මීට වැඩි වැඩගත් විදියට මොකද මිනිස්සුන්ගේ වෙළඳ සැලක් වෙළඳ ව්‍යාපාරයක් වහන්න නෙමෙයි. ඒක අඩුපාඩු හතර දේ දිනු කරගෙන යන්න තමයි උදව් කරන්නේ. එහෙම නැතුව මේ මිනිස්සේ කර්ය මාර්ගයෙන් ණයක් වෙලා හරි මේ ණය වෙලා හරි වැඩක් කරලා ආයෙ වැරදි පටවල දාලා 50,000 50,000 බන්දි ගන්න කියලා මේ කඩයක් කරන්න නම් වෙන්නේ නැහැ. ඉතින් මෙව අවම පහසුකම් යටතේ අඩු ගානේ
වතුර ලයින් එකවත් නැහැ මේකේ. අවම පහසු ගන්න හදලා මම කරගෙන යන්නේ මේ. ඒ නිසා ඉතින් අපි වර්තමාන ආණ්ඩුවට අපි කියමු මේක ගැන බලනවා. මේ හැම මම හිතන හැම කරන්නේ කරයි තමයි අපි වගේ. අපි මේ මහා ව්‍යාපාරික වල මේ ඉතින් මේ පොඩි සබාවෙන් කඩදාය කෑලි දෙකක් අරන් මේ ඉතින් කරගෙන යනවා. ඒ නිසා අපි හිතනවා මේක රාජ්‍ය නිදාවේ කොන දැනුවත්භාවයේ තමයි ඔබ කියන විදිහට කරලා තියෙන්නේ. ඒ සම්බන්ධව ඔබතුමා කතා කරා. මට වෙන කාටවත් එහෙම නඩුදාය එහෙම කතන්දරයක් නැහැ. මට එක ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ හැම වෙලේම ආවොත් බැලුවොත් මම කඩේට තමයි එල කෙලින්ම දොර හරක් කරලා ජිප් එකේ නැවතුවා. කරලා ලිවලිවලිවල ගියා. මොකද්ද ප්‍රශ්නේ කියලා. ඒ යන බලු ඔබතුමාට මෙතනින් හට යන්න තන ඕන තන තියෙනවා. ඒක නිසා මම දැන් තමයි ලොකු පියා මාර්ග ගොඩක් අරගෙන දෙන බලු. ඒ යන්නේ ඉස්සර ඔබතුමා කියලා ලිඛිතව නියුමකින් තැපෑලේ යවන්න. මෙන්න මේ නෑ මංගෙන් මේ මහතුරු හම්බුණා. ඒ දුන්නත් යාර කියන්නේ දුන්නේ නෑ කියලා. නෑ නෑ හම්බුණා මම ගිහිල්ලා කතා කෙරුවා මම. කතා කරලා මං කිව්වා සර් මම හිටියෙත් නෑ දැන් දෙපාරක් නඩු දාලා තියෙනවා හිටියෙත් නෑ. ඉතින් එව්වා යාට අදාළ නැහැලු. යාට කියලා මට නෙමෙයි ඇත්තටම මට නෙමෙයි නඩු දාලා පොත්තු බාද්ද. ඉතින් මම ගිහිල්ලා කියන්නේ මගේ ඇයිටි එකක් මම ඇයි කියලා. මෙයා උසා වෙනවා කියලා පොරොන්දු කරව ගන්න කිව්වා මේ ඇයිටි එකෙන්. කියලා ඉවරලා මටත් නඩුවක් දැම්මා. පිට කටියර කඩේ බාර දීලා යනවා නේ මම තනියම මේ කඩේ කරන්නේ වැඩ කරන දෙන්නේ ඉන්නවා ඉස්සරලා උයන යන දෙනන්න අඩු දාලා ගිය මාසෙම පිට මාසෙ ඊට පස්සේ මේ පාර පොත්තු වාස්තන අඩු දාලා ඉතින් එයාලට කොහො තිබුණ මං එනකන් ඉන්නේ එහෙම නැත්නම් එනකන් ඉන්න බෑ රාජිනෙල්ලාන්නේ ඊට පස්සේ ඉතින් ඒ කඩේ එක ඉන්න ගෑනු ගෙනයි පිරිමි ගෙනයි ඉන්නවා ඊට පස්සේ කිව්වල මේ ඕන තරම් උදායකන කියනවා ඒවට ගිහිල්ලා වැඩ ගන්න මේක කොහොමද කරන්න දෙන්නේ නැහැ කියලා ඔව්.